දැන් මේ පාර බූඩි කරපු ෆිල්ම් එක මම ඇත්තම තුන් පාරක් බලලා තියෙනවා. කොහොමත් මන් 19 වෙනිදත් ඒකේ මංගල දර්ශනේ බලන්නත් අදහස් කරගෙන ඉන්නවා. මොකද තව ටිකක් බලන බලන සැරේට ඒක යම්කිසි දෙයක් මේ අලුතෙන් එකතු වෙනවා. මොකද මේ චිත්‍රපටිය එයා මුලින්ම කරපු සිහින දේශයෙන් චිත්‍රපටිය දෙකේ යම්කිසි මේ සමානකමක්, ඒ කියන්නේ දෙවිදියක දෙයක් වුණාට මේක කෙලින්ම කියන්න පුළුවන්. මේක මිනිස් සිත පිළිබඳව කරපු ගවේෂණයක්. මේ සිහින දේශයෙන් මම හතර පාරක් බලලා මට තේරුන්නේ නැහැ ඒක ඇත්තටම. නමුත් මේ ලෙස ජේම්ස් පීරිස් ෂූරින් ඒක ඉතාම විශිෂ්ට නිර්මාණයක් හැටියට අගය කළා. ඉතින් මට පුදුම හිතුණා, මට මොකද මට මේක ඇත්තටම තේරුම් ගන්න බැරි වුණේ කියන එක. ඊට පස්සේ කොහොම හරි මිල්ලෙසොයා චිත්‍රපටිය රඟපෑමට එයා මාව සම්බන්ධ කරගත්තා. ඒ චිත්‍රපටිය මේ ඇත්තම මේ චිත්‍රපටි දෙකටම වැඩි වෙනස්. නිම්නයක හුදෙකලාවත් සිහින දේශයෙන්ටත් වඩා විශේෂ වෙනස් විශේෂත්වයක් තියෙන චිත්‍රපටියක්. ඒක කාලීනව මම දැකපු විදිය උපසංස්කෘතියක්. ඒ කියන්නේ මහා සංස්කෘතිය තුළ අපි කියමු මේ ඒ ගොඩනැගෙන්නේ ඉතාලිය යන ප්‍රදේශය. ඒ කියන්නේ ඉතාලිය ගිහින් එන පදිංචි වෙලා ඉන්න මුහුදු කරේ පිරිසක්. ඒක වෙනම උපසංස්කෘතියක් හැටියට ගණනනවා. ඉතින් ඒකේ ඒ තුළ එයාලගේ අපි කියමු එයාලගේ සભ્યත්වය, හැදියාව, ඒ කියන්නේ සහෝදරකම්, මේ පවුල් පසුබිම් මේවා එකිනෙකා හා බද්ධ වෙන හැටි, ගනුදෙනු කරන විදිය, යාළු මිත්‍රකම්. ඉතින් ඒ වගේ මේ ජීවත් වීමට කරන සටන්, ඒ වගේ මේ වෙනම චිත්‍රපටයක විශිෂ්ට නිර්මාණයක්. මේ චිත්‍රපටිය මේ අලුතෙන් බූඩි කරලා තියෙන චිත්‍රපටිය. ඇත්තෙන් මේක 2008 රූගත කරේ. නමුත් දැන් 2017 තමයි ප්‍රදර්ශනයට නියමිත වෙන්නේ. එයා චිත්‍රපටිය කරලා ඉවරලා ඒකේ යම් යම් වෙනස්කම් එතකොටම අවසානයේ දක්වාම කරන කෙනෙක්. මිල්ලෙත් ඒ වගේ. ඉතින් මේ චිත්‍රපටිය මම රඟපාන්නේ ඉතාම සුළු කොටසක් මම කරන්නේ. නමුත් ඒක හරි වැදගත් චරිතයක්. ඒ කියන්නේ වයිස් මෑන්, ඒ කියන්නේ දැනුමැත්තා කියන. මම ලොකු රැවුලකුත් වාගෙන ඒ කාලේ හිටි. බුඩි මාව දැකලා ඔබ මේ චිත්‍රපටියටම රැවුල වාගෙන ඉන්නවා වගේ හරියට කිව්ලා බොහොම සන්තෝෂයෙන් මාව සම්බන්ධ කරගත්තා. මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ සෞම්‍ය ලීනගේ. මමත් එයත් අතරේ තමයි දර්ශන එකක් හෝ දෙකක් තුනක් වගේ තියෙන්නේ. මේ ඒකෙදි අපි හැමදාම ඒ රූගත කෙරෙන දවස්වල මේකප් කරනකොට වේශ නිරූපණය කරන තැනට බූඩි ඇවිල්ලා වාඩිලා ඉන්නවා. අද ඉතින් අපි අහන අද මොකද්ද කරන්නේ, මොකද්ද ඒකේ මේ චිත්‍රපටිය ඔබ මොකද්ද එකෙන් අදහස් කරන්නේ, ඒ වගේ ලොකු ලොකු දේවල්. එයා ඇත්තටම අපි ඉතින් සෞම්‍ය විශේෂයෙන් විහිළු කරනවා මේ ඔහුගේ තියෙන බෞද්ධ දර්ශනය පිළිබඳව. මේ ඉතින් අපි ඒක නැත්තම්ම ඒ කියන්නේ ඔහු ඒ කියන්නේ මිනිස් සිත ගැඹුරින් අධ්‍යයනය කරන මේ පරිශ්‍රමයක් මේ චිත්‍රපටය තුළ කරලා තිනවා. මේකට විශිෂ්ට නිර්මාණ ශිල්පීන් රැසක් දායක වෙලා තිනවා. ඉතින් මේක ඇයි මම තව පාරක් මේක බලන්නේ, මේක කොහොමද මේක මේ අවබෝධය, ඒ කියන්නේ මේ ගැන දැන් ගොඩක් දේවල් ගොඩක් අය කියනවා, මම අහලා දැකලා තියෙනවා. චිත්‍රපටිය දැන් තුන් පාර බැලුවයි කියන්නේ හැම සැරේකම යම් යම් අය ප්‍රකාශනිකුත් කරනවා. ඒ වයින් අපි යම් යම් දේවල් ඉගෙන ගන්නවා. එක්කෙනෙක් කිව්වා හරි ලස්සන එකක්, මේ ලූණු ගෙඩියක් වගේ, ලූණු ගෙඩියක තියෙන ස්තර ඒවා මේ එකිනෙකට කියන්නේ ඒවා එයා ඒක සමාන කරේ ඒකේ තියෙන මේ සංස්කරණය. ඒ කියන්නේ සංස්කරණ විධි ක්‍රමය. ඒ කියන්නේ චිත්‍රපටිය ඒ කියන්නේ මුලමද අග කිසිම දෙයක් එහෙම නැහැ. නමුත් ඒක සාවධානව භාවනාවකට යොමු වෙනවා වගේ ඒක දිහා බලන් ඉන්න වෙනවා. ඒ වගේ මේ ඉතින් අර
මං ඉස්සෙල්ලම කිව්වේ ලෙස් ජේම්ස් පීරිස් මහත්තයා කිව්වේ එයා තරුණ කාලේ කරපු සිහිනදේශයෙන් දැන් අවුරුදු 30කට විතර 25කට විතර කලින් සිහිනදේශය කෙරුණේ මට මේ මතක විදියට මේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝක සිනමාවේ ඊළඟ પરම්පරාව මේ විදිය නිර්මාණවලට තමයි යොමු වෙන්නේ කියන එක තමයි එතුමා ඒ වෙලාවේ කිව්වේ. මොකද මේ මේ සාම්ප්‍රදායිකව සිනමාව මේ අතික්‍රමණය කරලා එතනින් එහාට සිනමාවේ කියන්නේ විශේෂතා හඳුනාගෙන ඒවා ප්‍රේක්ෂකයන්ට ඉදිරියට තැබීමයි. කියන්නේ මේ පිළිබඳව මේ මම ඊට පස්සේ මේ ඒ චිත්‍රපටි රංගපාලා ඇවිල්ලා ඊට පස්සේ යම් යම් මේ දැන් දේවල් අපි එකින් එකට මේ අපි වේදිකාව එතකොට චිත්‍රපටිය වේදිකාවේ මේ ඇන්ටන් චෙකෝෆ් ගේ නිර්මාණයක් අපි කරා මේ ඒ වගේම කෆ්කගේ නිර්මාණයක් සම්බන්ධ වුණා. ඒක ඉස්සෙල්ල ඒක උපාලි කරේ නිවේදිකා නාට්‍යයක් ඊම්ඩි උපාලි ඊළඟට ධර්මසේන පතිරාජයන් කෆ්කගේ මේ මෙටමෝෆෝසිස් කියන ඒ කියන්නේ එරික් ඉලියප්පාරච්චි විසින් අනුවර්තනය කරපු ඒක කෆ්ක කියන්නේ මේ මේ කියන්නේ මම කෆ්කව හොයාගෙන යන්න උනා මට. ඒ කියන්නේ මං මගේ දැනුම කෆ්ක පිළිබඳව බොහොම අඩු තැනක තිබුණු නිසා මම ඒක හොයාගෙන හොයාගෙන කෆ්කගේ පොත් දෙක තුනක්ම කියුවා. අන්තිමට එයාගේ දිනපොතත් කියුවා. මේක කියවද්දි මට එකපාරට මතක් වුණා මේ බූඩිගේ චිත්‍රපටියේ මට දීපු පිටපතේ මේ ඒක කෆ්කගේ ශෛලියට සමානයි මේක ඇත්තටම. ඉතින් මම දවසක් කියන්නේ කෆ්ක ගැන වෙනම කතා කරන්න ඕන දෙයක්. නමුත් මම බූඩි එනවා අපි මේ මේ අපි ගිහම අපි වේදිකා නාට්‍ය දැන් ඔය මං කියපු නාට්‍ය බලන්න බුඩි එනවා එක එක නාට්‍ය බලන්න අපි රඟපානකොට එනවා බලන්න බලන්න එනවා විතර නෙවෙයි එයා කෙලින්ම එනවා නේපත්‍ය ගාරේටම ඇවිල්ලා අපිත් ඒ කතා බහ කර කර ඉන්නවා. එයා අධ්‍යක්ෂකවරයෙක් හැටින් ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ නලුන් ලියන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ දක්ෂතා පිරික්සීම ඒ වගේ දේවල් එයා කරනවා. ඉතින් ඒ වෙලාවක මට මතක් වුණා මට හිතුණා කියන්න මචං මේ මේ මං කිව්වා මොකද කෆ්කගේ එක දිනපොතේ ඇවිල්ලා කතා 40ක් 50ක් විතර එයා ලියලා නවත්තලා වගේ තියෙනවා. හරිම රසවත් ඒවා දින ඒකේ මට හිතට කාවැදිච්ච ඔය මේ මේ බුඩි ෆිල්ම් එකට නිකන් ළඟින් යන ඒ කියන්නේ ඒ දෙයක් එකක් මතකයි මට. ඒ කියන්නේ අපි ගිහමු කෆ්ක කියලා කෆ්ක යනවා කෝච්චි ගිහලා ස්ටේෂන් එකේ බහිනවා රෑ. ඒ කාලේ තිබුණේ අවුරුදු 100කට ඉස්සෙල්ලානේ කෆ්කා 1813 1913. එතකොට මේ මෙයා කෝච්චියෙන් බහිනකොට අස්සකරත්තේ නගිනවා. මම ආවල් හෝටලේ රෑ නවතින්නේ මට එතනට යන්න ඕනේ කියලා අස්සකරත්ත යනවා. යනකොට එයා නැවතින හෝටලේ යාට පේනවා ගිනි ගන්නවා. විශාල ගින්නක්. ඒ හෝටලේ ඉන්න බෑ. ඒ හෝටලේ ඉන්න මිනිස්සු එළියට පයින්නවා. ඒ වගේ එතකොට මෙයා අස්සකරත්තේ අශ්වරෝහකයට කියනවා මේ ඒ කියන්නේ රතාචාර්යවරයට කියනවා යම් කිව්වම මේ අසකරත්ත යන්න හදනකොටම කාන්තාවක් ඇවිල්ලා නගිනවා මේ අසකරත්තට. මේක මේ සමහර විට ඉතින් කියවන එකේනා කවුද මේ කාන්තාව? ඒ කියන්නේ හරිම කුතුහලයි. ඒ කියන්නේ මේ එතන ඉවර කරනවා ඒ කතාව. ඒක එතනින් පස්සේ ඊට පස්සේ ලියලා නැහැ. අන්නේ ඒ වගේ මේ ඒ කියන්නේ මිනිස් සිත මේ 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 කියන්නේ බුඩි කරපු මේක මට දැක්කම මෙයාගේ කරත්තයක යන මේ මේ දර්ශනයක් තියෙනවා. භූමිතෙල් කරත්තයක්. ඒක අපිට හුරු පුරුදු අතීතේ කරත්තයක්. ඒ කරත්තයට සම්බන්ධ මේ මට එතන ඉඳලා මට හිතුනේ මං එදා ඇහුවේ බුඩිගෙන් මචං මේ මේ මෙහෙම එකක් මං දැක්කම මේක කෆ්කගේ. ඔව් මචං මේක කෆ් කියන තමයි කියලා එදා මට කිව්වා. ඉතින් කොහොම හරි මේ වගේ විශේෂතා රැසක් තියෙන චිත්‍රපටියක් අපි අනිවාර්යයෙන්ම නිවැරදිම නැරඹිය යුතු චිත්‍රපටියක්. මේ විශාල දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. නමුත් මේ ටික ඇදී කියලා මම හිතනවා. මොකද මේ කොස්මොපොලිටන් කෙනෙක් කෆ්කා කියන්නේ කොස්මොපොලිටන් කෙනෙක්. ඒ වචනේ බලන්න මොකද්ද කියලා. දැන් ඉන්න ගොඩාක් කොස්මොපොලිටන්ස්ලා ඇත්තටම. ඒ මොකද ඒක මේ මේ වගේ දේවල් තාක්ෂණයේ දිනුනොත් එක්ක අයිබෝන්.